මේ පොරින කෙනෙකුත් වැටිලා යාට තුවාල වෙලා රජතුමාට බිසවරු 7 දෙනෙක් ඉඳලා තියෙනවා. පොඩි බන් එකක් දාන්න නිකන් ඉන්න. හෙලෝ කට්ටිය, කොහොමද? අද අපි ඇවිල්ලා ඉන්නේ සද්බිසෝ වැල්ලට. මාතර පැත්තේ යනන් ගොඩක් දන්නවා මේ ඇල්ල ගැන. ඉතින් ආන්න තමයි ආවේ අද. බලමු ගිහින්. ගොඩක් වතුර නම් නැහැ. හැබැයි නාන්න හොඳයි මේ. මොකද මේකේ වතුර වැඩි වෙන කාලට නාන්න අමාරුයි ටිකක්. අපේ කට්ටිය පල්ලෙහා ඉන්නවා. අපි ගිහින් බලමු කොහොමද කියලා. අද වෙනස්ම දෙයක් ඔයාලගෙන් ඉල්ලීමක් කරන් තියෙනවා. මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. මේ ඇල්ල තියෙන්නේ මාතර වරාපිටියේ, වලස්මුල්ලේ. වලස්මුල්ලට අයිති වරාපිටියේ. මේකට එන්න පුළුවන්, මේ වලස්මුල්ලට ඇවිල්ලා එන්නත් පුළුවන්, ඌරුබොක්ක පැත්තෙන් එන්නත් පුළුවන්. තව එන්න පාරවල් තියෙනවා ගොඩක්. අපි බලමු කොහොමද කියලා නාන තැන. මේ බලමු, පොඩි බන් එකක් දාන්න ඉතින් ඉන්නේ. එහෙනම් අපි යම් පල්ලෙහාට. මේක තමයි ඇල්ලට යන පාර. මාර හදලා තියෙන කොන්ක්‍රීට් දාලා. ඒ වුණාට එන්න ඕන ගොඩක් පරිස්සම. මේ දෙපැත්තේ වැටවල් නැති නිසා වැටුණොත් ගොඩක් පහලකට වැටෙන්න පුළුවන්. මේකට සපුගහ දොළ ඇල්ල කියලා කියනවා. මට මේක හරිනම සද්බිසෝ ඇල්ල කියලා තමයි කියන්නේ. මේක පුරාවෘත්තයකට සම්බන්ධයි. මේ ඇල්ල පුරාවෘත්තයක සම්බන්ධයි. ඔයාලා බලන්න මගේ චැනල් එකේ දාලා ඇති මීට කලින් වීඩියෝ එකක්, සිත්තම්ගල්ල රජමහා විහාරය කියන. සිත්තම්ගල්ලෙන් රජමහා විහාරය. ඒ රජමහා විහාරය යන්නේ වළගම්බා රජ සමයට. කියන්නේ වළගම්බා රජතුමා මේ සැඟවිලා හිටපු විහාරයක් ගල්ලෙන. අන්නේ විහාරේ මේ රජතුමා මේ පැත්තේ මාලිගාවක් ඉදි කරාට පස්සේ ඒ මාලිගාවේ හිටපු බිසෝවරු නායක කියන්නේ මෙන්න මේ ඇල්ලෙන් තමයි. ඒකයි සද්බිසෝ ඇල්ල කියන්නේ. කියන්නේ දන් කට්ටිය කියන විදිහට රජතුමාට බිසෝවරු 7 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ බිසෝවරු නාපු ඇල්ල තමයි මේ සද්බිසෝ ඇල්ල වෙලා තියෙන්නේ. මේක නාන ටිකක් සේෆ් තැනක්. ඒත් පරිසම් වෙන්න ඕන මෙතන බැම්මක් තියෙනවා. ඒ බැම්මෙන් එහා පැත්තට යන්න බැම්මේ වාඩි වෙන්න එහෙම නැතුව ඉන්නව නම් හොඳයි. ඒ වගේම කියනවනේ මේ ඇල්ල උඩට යන්න එපා. මොකද මේ ඇල්ල උඩට යන්න පුළුවන්. ඒ වුණාට ඒක ලිස්සනවා මෙතනින් වැටලා කට්ටිය මැරිලා තියෙනවා කියලා කියනවා ගමේ අය. අපි බලමු ගිහින් කොහොමද කියලා. අද වතුර අඩුයි ටිකක්. මම මේකේ වතුර වැඩි කාලේ වීඩියෝ ටිකකුත් මේ මේ වීඩියෝ එකට දාන්න. බලමු අපි ගිහින්. මේක තමයි ඇල්ලට යන පාර. මෙතන පොඩි වතුර පාරක් එනවා. ඔයාලට පේන ඇති පරිසරය නිකන් සිංහරාජේ වගේ පරිසරයක් තියෙන ලොකු ගස්. හරිම ලස්සනයි. මේ ලොකු ප්‍රපාතයක් තියෙනවා. ඒක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද මේකෙන් නැතුන තමයි තොරිම තමයි ඉති. එතන මේ රේල්ලක් බැඳලා මේ ගන්නේ අපිට තියලා මේක ලස්සනට හදලා තියෙනවා නාන්න. ඇල්ල ළඟට ගියාම නම් මං කියන්නේ වැඩිපුර ඇහෙන එකක් නැහැ. මුලින්ම අපි පරිම උත්සාහ කරමු හොඳ වීඩියෝ එකක් දෙන්න. වීඩියෝ සම්පූර්ණ කරන්නේ ෆෝන් එකෙන් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. මේ පිටතර ගණන් ගන්න එක. මම අපි ඇල්ල ළඟටම ඇවිත් තියෙන්නේ. ඔයාලට තියෙන පල්ලෙහා මෙතන තටාක තමයි නාන්න තියෙන්නේ. එන්න වැලි ටිකක් පිරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇල්ල. විතර වැඩි කාලට මෙතන ලොකු වතුර ප්‍රමාණයක් වෙනවා. ගල් උඩ යනකොට ටිකක් පරිස්සමෙන් ලිස්සනවා හොඳටම. ඔයාලට මම ඇල්ල ඉස්සරහින් ගිහිල්ලා පෙන්නන්න මම කොහොමද කියලා. මේ පැත්තට ගොඩක් වහින කාලට මේ ඇල්ලේ ටිකක් නාන්න බෑ. මොකද මේ ලොකු වතුර ප්‍රමාණයක් එනවා. එහෙම නොවතින් මේ මෙතන නාන්න බෑ. මෙතන බැම්ම තියෙන මේ බැම්මෙන් එහාට යන එක ගොඩක්ම භයානකයි. එතකොට මේ ගල් උඩ එහෙම යන එක ගොඩක් භයානකයි. පරිස්සමෙන් තමයි යන්න ඕන. මේ මෙතනින් මේ පොරින කෙනෙකුත් වැටිලා යාට තුවාල වෙලා හොස්පිටල් ගෙනහින් ලොකු ප්‍රශ්නයක් වුණා කියලා කිව්වා.
කරන දෙයක් පරිස්සමෙන් කරන්න ඕන. මංගකමන් කරන්නේ විශ්වාස නැත්තම් කොහොමද මේ ගල්වලට යන්න එපා, ඔයාලා නාන තැනින් නා ගන්න. එතකොට වීකෙන්ඩ්ස් වල මෙතන සාමාන්‍යයෙන් ගොඩක් සෙනගින්නවා, වීක් ඩේස් වල නම් නැහැ එච්චර සෙනග, පොයට වගේ ගොඩක් සෙනගින්නවා. මොකද මෙතන ඕන කෙනෙකුට ඇවිල්ලා නාන්න පුළුවන් තැනක්. ඒ වගේම මෙතන ඉතින් බොන්න කියන කට්ටියත් එනවා, යාළ නම් පොඩ්ඩක් බියර් ටින් කෑන් ප්ලාස්ටික් අනම්මනම් දාලා යනවා. මෙච්චර ලස්සන තැනක් ඉතින් විනාශ කරනවා ලංකාවේ හැටිනේ. මේ ඔයාලට කියන්න තියෙන එන්න පරිස්සමෙන් නාන්න. අපි යමු එහෙනම් ඇල්ලේ පොඩ්ඩක් වටේ රවුමක් ඇවිදලා සුට්ටක් පහලටත් බැහැලා බලලා අපි නාමු. අපිත් එක අපු ගට්ටියක් පහල ඉන්නවා මේ ගමේ මල්ලිලා, බලමු එහෙනම්. ලොකු වැල් තියෙනවා මෙතන, ඉස්වැල්. මෙහෙම තමයි ඇල්ල තියෙන්නේ. වතුර වැඩි කාලට ඔයාලට හිතා ගන්න පුළුවන් කොහොම වතුර පාරක් එන්නේ නැද්ද කියලා. ඊය පෙරේද තිබුණු වැස්සට ලොකු බස් වැඩක් හිටලා තියෙනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් කොහොම වැස්සක් තිබ්බද කියලා. බැතර දාන ඇල්ල හොඳරම් පෝන්න. තියෙන ගඩන් ගන්න ගහ සහමකක්ද කියන්න දන්න. එතන පරිස්සමට නාන්න පුළුවන් ඉතින්. අවුලක් නැ මේ බැන් උඩට ඇවිල්ලා පහල පැත්තට ඉන්න මෙතන උඩ තියන් බොන්න ගත්ත ඔක්කොම ප්‍රශ්නේ. මේ තියෙන ඇල්ලේ පහල ටික දැම්මෙන් ඉදිරි පැත්තම කරා ලස්සනයි නේද ටිකක් අර ෆේරල් ආවේ. අරේ ලංකාවේ